සුබ දවසක් වේවා දරම්මේ තාත්තේ පුතේ දුවේ ඉවසපු ඔබ මේ ස්තුති කරා ස්තුති කරපුවාම සම්බන්ධතාවයක් ඇති වුණා සම්බන්ධතාවයක් ඇති වුණ ගමම්ම එතනින් ඔබට යන්න මාවතක් තියෙන්නට ඕනේ මොනවද මාවත පැවැත්මක් හදා ගන්න ඕනේ මේ පැවැත්ම කියන දේ හැදුනේ නැත්නම් ඒ කියන්නේ කතා බහ බැල්ම මේ ස්පර්ශය මේ හැසිරීම යන එන ගමන අඳින පළඳින විදිය මේ ඔක්කොම වැදගත් මේ පැවැත්මක් සඳහා එහෙම නොවුනොත් කාර්ය මොකද වෙන්නේ මේ පැවැත්ම මේ මොහොතේදී අපි හදාගන්නේ නැහැ එදා දවසේදී ගවලෙන් අපි ඉගෙන ගන්නට ඕනේ ඒකයි ජේසු අම්මා නේ ජුසේතුමත් එක්ක පැවැත්මක් හදාගත්තා ජුසේතුමයි දේව මෑණියනුයි ජේස්වාමින් වහන්සේත් එක්ක පැවැත්මක් හදාගත්තා ඒ නිසා ඒ පැවැත්ම නිසා තමයි නේ ඒ ගලීලේ වෙන්න පුළුවන් නාසරතේ වෙන්න පුළුවන් හැම තැනම ස්වාමින් වහන්සේ ඉන්න තැන උන් වහන්සේගේ ජීවිතය ඔවුන්ගේ හදවත් තුල ස්ථාපිත කරලා ගියා අපි සමහර වෙලාවට අපි ගොඩක් අයගේ ජීවිතවල අපේ ජීවිතේ ස්ථාපිත කරන්නේ නැහැ අපේ සිතුවිලි ස්ථාපිත කරන්නේ නැහැ අපේ මනස ස්ථාපිත කරන්නේ නැහැ එතකොට මේ ගනදෙනුව සිදු වුණාම ආය කවුද කියලාවත් දන්නේ නැහැ කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒ විදියක් නෙමෙයි ඒකට පැවැත්මක් නැති වෙන දේවල් තමයි කරන්නේ හිනසා ඔබට මට සිදු වෙනවා රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ නේ ඔබගේ ජීවිතයේ ඇතුලේ මේ පැවැත්ම හදන කාල පරිච්ඡේදයක් වෙන්නට ඕනේ. ඒ වෙනුවෙන් හිතන්න, ඒ වෙනුවෙන් වැය වෙන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. කොහොමද මගේ මනසේ පැවැත්ම තියාගන්නේ? කොහොමද මගේ ශාරීරික පැවැත්ම තියාගන්නේ? කොහොමද මගේ ආර්ථිකයේ පැවැත්ම තියාගන්නේ? කොහොමද මගේ ජීවිතයට දේවිකත්වයේ පැවැත්ම තියාගන්නේ? එතකොට දැන් මේ හැම පැත්තක්ම හිතන්න පටන් ගත්තම තමයි මිනිස්යාගේ ජීවිතයේ තුල මේ අංග සම්පූර්ණ ඒ අතුලාන්ත බලය නිර්මාණය වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ බලය කියන දේ සල්ලි වලට ගන්න බෑ. එහෙනම් අපි හෙට දවසේ මෙනෙහි කරමු කොහොමද මේ බලයට ඔබ මා ඇතුල් වෙන්නේ කියලා. ජෙසුස් වහන්සේ